එළඹෙන ජනාධිපති තීරණයේදී ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වුනේ? මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික යන මොකද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හිතනවා නම් පොහොට්ටුවට සම්බන්ධ වීමෙන් අපි දිනුම් කියලා ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න නම් ඔබ කළ යුතු එක දැන් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දදායකයන්ට තමන්ගේ ඡන්දේ අයිතිය ගන්න. කොහොමද රැකගන්නේ? ඔබේ ඡන්දය ඔබ පොහොට්ටුවේ අපේක්ෂකයාට දුන්නොත් පොහොට්ටුවේ අපේක්ෂකයාගේ පරාජයත් සමග ඔබේ කිසිම වටිනාකමක් නැති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. තමන්ගේ ඡන්දයේ බලයක් තමයි තියෙන්නේ. තමන්ගේ අපේක්ෂකයා පෙරදුනත් ඒ තමන්ගේ ඡන්දයේ වටිනාකමක් තියෙනවා. ඒ කලකිරීමෙන් තොරව තමන්ගේ දේශපාලන ගමන හදා ගන්න. ඒ කියන්නේ එදා ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලංකාවේ මුල්ම පක්ෂය. එතනින් බිඳුනු පක්ෂ තමයි අතනම ඊට පස්සේ එන වාමාංශික හුවක් පක්ෂ. ඉතින් ඒ නිසා මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේ පක්ෂයේ නියයන් දෙන්න එපා. පොහොට්ටුවට එකතු වෙන්න එපා. තමන්ගේ පක්ෂය රැකගන්න උත්සාහ ගන්න. තමන්ගේ පක්ෂය රැකගත්තොත් හෙට දවසක් තියෙනවා. මොකද නියත වශයෙන්ම පොහොට්ටුව මෙවර පරදිනවා. ගෝඨාභය රාජපක්ෂ පරදිනවා. පැහැදිලිව මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂට දිනන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. සජිත් ප්‍රේමදාස දිනනවා. නමුත් පොහොට්ටුවේ අවසන් මළගම තමයි මේ ජනාධිපති වර්ණයෙන් පස්සේ. පොහොට්ටුව ඉවරයි. ඒ පොහොට්ටුව සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉවර වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන එකතුව හිටි. ඒ නිසා දැන්මම තීරණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැසිරි ජයසේ කරලා තුමින් සනායකලා කොයි පැත්තට ගියත් පාක්ෂික ඔබ කෙලින් ඉන්න. ඔබ ඔබේ ඡන්දය ආත්ම විශ්වාසයේ තියාගෙන ඔබ ඔබේ ඡන්දය පාවිච්චි කරන්න දිනන අපේක්ෂකයන්. දිනන අපේක්ෂකයන්ට පාවිච්චි කරන්න මොකද හේතුව? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කෙරෙව්වේ UMP මිනිස්, එක්සත් ජාතික පක්ෂයේ මිනිස්. ඒ මිනිස් වෙනුවෙන් කෘතවේදීව ඔබ ඔබේ ඡන්දය පාවිච්චි කරන්න හෙට දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්ම සඳහා. ඒක මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු බණ්ඩාරනායකලාට කරන ගෞරවයක් හැටියට මම දකිනවා.